පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. විජාතීන්ද ජුදෙවරුන්ද තමාගේ ප්‍රධානින් සමග ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල්කසන්නටත් අදහස් කළ කල්හි ඔහු ඒ දැන ලුකුණියාවේ නගරවන ලුස්ත්‍රාවටද දර්බයටද අවට වෙදෙස්වලටද පලාගොස් එහිදී සුභාසන දේශනා කළහ. මෞකස පටන් කොර වූ පාද දුර්වල වූ කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක්තැනක වාඩි වී සිටියේය. ඔහු පාවුලු කතා කරනු ඇසීය. පාවුලු ඔහු දෙස බලා ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක නැගිට පයබිම ගසා කෙලින් සිටින්නැයි මහත් හඬින් කීය. එවිට ඔහු පැන නැගිට ඇවිත්තේය. එකල සමූහයා පාවුලු කළදේ දැක ශබ්ද නගා දෙවිවරු මිනිස් වෙසින් අප වෙතට බැස සිටිති ලොකෝනිය බසින් කීහ. ඔහු බාර්නබස්ට සියුස් කියාද පාවුලු ප්‍රධාන කතිකයා බැවින් ඔහුට හෙර්මිස් කියාද නම් තැබූහ. නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනවිත් සමූහයන් සමග යාග කරන්නට සූදානම් විය. එහෙත් ප්‍රේරිතවරුන් වූ බාර්නබස්ද පාවුලුද ඒගෙනසා තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහය අතරට දිවගොස් මොරගසා මනුෂ්‍යේනි, ඔබ මේ දේවල් කරන්නේ මන්ද? අපිත් ඔබ හා සමාන මිනිස්සුය. ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරුව අහසත් පොළවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුභාසන ඔබ වෙත ගෙනෙමු. උන්වහන්සේ යටගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමන් සිතූ පැතූ ලෙස හැසිරෙන්නට ඉඩහැරිය සේක. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නොදී සිටි කලක් නොවීය. මන්ද උන්වහන්සේ අහසින් වර්ෂාවද සාරවත් කාලසීමාවන්ද ඔබටදී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින් යහපත්කම් කළසේකැයි කීහ. ඔවුන් එසේ කී නමුත් තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවිනි. දේව වචනය මෙසේය. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නමෙසේය. මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි වදාළ සේක. ජූදස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන්වහන්සේ අමතා, ස්වාමීනි, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැයි ඇසීයා. ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමු. මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදී. ඔබාසරණ ධර්මය මාගේ නොව මයවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මයය. ඔබ සමග සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ වන සහාය දායකයාණන් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින් මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. සුවිශේෂ වාක්‍යය නම් මෙසේය. දෙමව්පියෝ කියන එක පාඨයක් තමයි. බොරුවට මට ආදරේ කියන්න එපා, ඔයා මම කියන දේ අහන්නේ නෑනි කියලා දෙමව්පියෝ කියනවා. දරුවෝ කියනවා අපි අම්මට ආදරෙයි, තාත්තට ආදරෙයි, අපේ ටීචර්ස්ලට ආදරෙයි. හැබැයි එයා කියනවා ඔයා මට ආදරේ නෑ, මම කියන දේ කරන්නේ නැහැ. කෙනෙක්ට ආදරේ කියලා එක ඔප්පු කරන්න පුළුවන් ඒකෙනා කියන දේට අවනත වෙන තැනනේ. ඒකෙනා කියන දේ කරන්න මම ලෑස්ති වෙන තැනනේ. ඒකෙනා කියන දේට කීකරු වෙලා ඒ දේ අයිති කරගෙන ඒ දේ පිළි අරගෙන මගේ ජීවිතේ ඒ අනුව හැඩගස්වා ගන්න හදන තැනනේ මට පුළුවන් කෙනෙක්ට කියන්න මම ඒකෙනාට ආදරෙයි කියලා. එතකොට ඒකෙනාටත් දැනෙනවා එයා මට ආදරෙයි කියලා.
එයා එක වෙනස් කරගෙන එයා හදාගෙන එයා දැන් හරි පාරට ඇවිල්ලා එයා දැන් මම කියන දේ අහගෙන වැඩ කරගෙන යනවා. මේ තමයි සම්බන්ධයක් ආදරයෙන් පිරෙන විදිහ. ඊයේ දවසේදී උන්වහන්සේ කියනවා උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා. දැන් මේ සම්බන්ධ වෙච්ච තැන ඒක මම අරගෙන යන්නේ ඒක පිරෙන්නේ. උන්වහන්සේ අද අපිට ඒක පිරෙන විදිහ කියලා දෙනවා. උන්වහන්සේ කියනවා මගේ ආක්ෂා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනෙක් වේද මට ප්‍රේම කරන්නේ හුයි. මගේ ආක්ෂා පිළිගන්නවා. ඒ ආක්ෂා පිළිගෙන විතරක් හරි මම කරන්නම් කියලා නොකර හිටියොතින් ඒ පිළිගැනීමේ වැඩක් නෑ නේද? මම පිළිගන්නවා. අපි හැමෝම ආක්ෂා පිළිගන්නවා. අපි හැමෝටම දසපනත කටපාඩම්. අපි හැමෝටම දෙවියන් වහන්සේගේ වචනය කියන දේ අපි දන්නවා. හැබැයි දැනගත්තට ඒක පිළිගත්තට වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා පිළි අරගෙන ඒවා පිළිපදින්නට ඕන. පිළිපදින්නට ඕන. ආදම් මේව දෙවියන් වහන්සේගේ වචනය පිළිගත්තට ඒක පිළිපැද්දේ නැහැ. පිළිගන්න ලේසි, ඔළුව වනන්න ලේසි, හා කියන්න ලේසි, හරි කරන්නම් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක කරලා පෙන්නන එක ඒක තමයි සම්බන්ධයක ප්‍රේමයේ මිනුම් දණ්ඩ. ඒක තමයි ප්‍රේම කරනවා කියලා කියන්නේ. හා කියපු දේ මම මගේ ජීවිතේ කරනවා. හා වෙනස් කරගන්නම් කියපු දේ මගේ ජීවිතේ වෙනස් කරගෙන මම කරනවා. ඒක මම කරන්නම්, ඒ දවසට මම ඒක දෙන්නම් කියන ඒ වචනය පිළිගන්නවා වගේම ඒක පිළිපදින්නටත් ඕන. ඒක පිළිපදින තැන තමයි උන්වහන්සේ කියනවා යමෙක් මට ප්‍රේම කරනවා කියලා කියන්නේ. මට ප්‍රේම කරන්නේ හුයි. යම් තැනෙත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරනවා. එතකොට අපි ඔහු තුල වැඩ සිටිනවා. මේක තමයි අපිට ලැබෙන ප්‍රේමේ පිරීම. ප්‍රේමෙන් පිරෙනවා නම් උන්වහන්සේගෙන් අපි පිරෙන්නට ඕන. උන්වහන්සේගෙන් අපි පිරෙන්නේ උන්වහන්සේ කියන දේ පිළිපදිනකොට. එතනට කීකරු වෙන තැන, එතනට අවනත වෙන තැන. බලන්න අපි මාර්ග නීති රීති වලට ඒව පිළි අරගෙන ඒව පිළිපැද්දොතින් නේද අපිට අනතුරක් නොවි අපි යන තැනට යන්නට පුළුවන්. අපි ඒව දන්නවා. අපි දන්නවා මේ සයිනිග කියන්නේ වංගුවක් කියලා. හැබැයි මම මේ වංගුවේ වැඩිපුර හයියෙන් යනවා. මම දන්නවා මේ සයින් එක තියෙන ඉස්සරහ වංගුවක් මම වේගය අඩාල කරන්න ඕන. හැබැයි මම අඩාල කරන්නේ නැතුව මම වැඩි කරනවා. මොකද වෙන්නේ අනතුරක්? ඒ විදිහටම තමයි උන්වහන්සේගෙත් ආක්ෂා පිළිපදින කෙනෙක් වෙන්න. පිළිපදින කෙනෙක් එහෙයි කියනවා වගේම ඒ එහෙයි ආව ඔබේ ජීවිතේ එහෙයි කියන දේ උන්වහන්සේට කරලා පෙන්වන්න අපි ඒ වෙනුවෙන් අද දවසේදී ආක්ෂා කරමු. සදාදරණීය ප්‍රේමාන්විත දෙවි ස්වාමිනි, ඔබ වහන්සේට මගේ ප්‍රේමය නිරන්තරයෙන් මට දෙන්නට අවශ්‍යයි. ඒ ප්‍රේමය තුල ජීවත් වෙන්නට මට අවශ්‍යයි. ඒ දේ මම පිළිගත්තත්, මගේ හදවතින් පිළිගත්තත්, මගේ ගතින් ඒ දේ පිළිපදින්නට අද මගේ ජීවිතේ අමාරුකමක් තියෙනවා. අද මම එතනදී අසාර්ථක වෙච්ච කෙනෙක්. ඒ නිසා වෙන මගේ ස්වාමිනී, ඔබ වහන්සේ අද දෙන ඒ ලස්සන ඇරයුමට ඒක හදවතින් පමණක් නොව ඒක මගේ ගතින් මගේ ජීවිතයෙන් ඔබ වහන්සේ ලබා දෙන ඒ කීකරුකමේ පනත් මගේ ජීවිතේ පනත් කරගෙන ඒ තුල පිළි අරගෙන පිළිපදිමින් ජීවත් වන්නට මගේ හදවතට වගේම මගේ ගතටත් යෝනකම, මගේ ගතට ඒ ශක්තිය, මගේ ගතට ඒ අවශ්‍යතාව ඔබ වහන්සේ අද දවස පුරාවටම එකතු කළ මැනවි. ආමේන්.